ආයුබෝවන් කියලා පිළිගන්නවා ලෝකයේ දකිමු YouTube නාලිකාවට. ඔබ නොදන්න අලුත් දෙයක් ඔබේ ජීවිතයට එකතු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔබත් තාම අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. වර්තමානයේ වන විට ලොව තිබෙන දිලුඳුම රාජ්‍යයන් අතරට සිම්බාබ්වේ රාජ්‍යයද අයත් වෙනවා. සිම්බාබ්වේ රාජ්‍යය එවැනි තත්ත්වයකටපත් උනේ රොබර්ට් මුගාබේ කියන ජනාධිපතිවරයාගේ දූෂිත පාලනය නිසායි. 1980 වර්ෂයේදී සිම්බාබ්වේ මහා මැතිවරණය පවත්වනවා. සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව දේශප්‍රේමී පෙරමුණ නම් පක්ෂයෙන් සටනට පිවිසෙනවා. එහි නායකත්වය ගන්නේ රොබර්ට් මුගාබේ. රොබර්ට් මුගාබේ වැඩි ආසන ප්‍රමාණයක් ලබාගෙන අගමැති තනතුරටපත් වෙනවා. 1987 දී සිම්බාබ්වේ ව්‍යවස්ථාව වෙනස් කළ මුගාබේ විධායක බලතල සහිත ජනාධිපති තනතුරක් ඇති කරනවා. 1987 දෙසැම්බර් 30 වෙනිදා මුගාබේ එම තනතුරටපත් වෙනවා. මුගාබේගේ දූෂිත පාලනය නිසා 1990 දශකයේ මැද භාගයේ සිට එරට ආර්ථිකය කඩා වැටෙනවා. රටේ ජනතාවට රැකියා සහ මුදල් නොමැති වෙද්දී මුගාබේ රජය කළේ සීමාවක් නොමැතිව මුදල් අච්චු ගැසීමයි. කර්මාන්ත හා නිෂ්පාදන කඩා වැටීමෙන් භාණ්ඩ හිඟයක් ඇති වුණු විට ඒ සුළු භාණ්ඩ ප්‍රමාණය මිලට ගැනීම සඳහා විශාල තරගයක් ඇති වෙනවා. එවිට බඩු මිල සීග්‍රල සිහල යනවා. මුදල් හිඟවීම හේතුවෙන් ආණ්ඩුව තව තවත් මුදල් අච්චු ගහනවා. අයහපත් කළමනාකරණය හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලියද අඩපණ වෙනවා. භාණ්ඩ හිඟයට ප්‍රතිකර්මයක් නොවූ හේයින් මෙම ක්‍රියාවලිය චක්‍රයක් සේ ඇදගෙන යනවා. ආණ්ඩුවද තමන් සතු එකම උපක්‍රමය වුණු මුදල් අච්චු ගැසීම දිගටම කරගෙන යනවා. සිම්බාබ්වේ ඩොලරය 3 අතාවක් අවප්‍රමාණය කිරීමෙන් පසුවත් මෙම කඩාවැටීම පාලනය කරන්න ආණ්ඩුවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවසානයේ ඩොලර් ට්‍රිලියන 100ක මුදල් නෝට්ටුවක් පවා අච්චු ගැසීමට ඔවුන්ට සිද්ධ වෙනවා. විකල්පයක් නොමැති තැන සිම්බාබ්වේ ආණ්ඩුව සිම්බාබ්වේ ඩොලර් භාවිතය 2009 අප්‍රේල් මාසයේදී ඉවත් කරනවා. ඉන් අනතුරුව ඇමරිකන් ඩොලර්, යුරෝ, දකුණු අප්‍රිකානු රැන්ඩි, චීනි යුවාන් ආදී මුදල් ඒකක එරට තුල භාවිත කරන්නට පටන් ගන්නවා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙද්දී ඒ පිළිබඳ කිසිඳු තැකීමක් නොකළ මුගාබේ දූෂිත මැතිවරණ පවත්වමින් දිගින් දිගටම බලයේ රැඳී සිටිනවා. ඒ අයුරින් කාලය ගත වෙද්දී උපජනාධිපති එමර්සන් මිනන්වා 2017 නොවැම්බරයේදී කිසුවකු බලාපොරොත්තු නොවුණු අයරින් දූරයෙන් පහ කිරීමට මුගාබේ කටයුතු කරනවා. ඉන්පසුව සිය බිරිඳ වුණ ග්‍රේස් මුගාබේ උපජනාධිපති තනතුරට පත් කිරීමට බලාපොරොත්තු වන බව මුගාබේ පවසා සිටිනවා. එහි යට අරමුණුනේ ඔහුගෙන් පසු ජනාධිපති තනතුර බිරියට ලබා දීමටයි. මුගාබේගේ එම තීරණය සමගම ජනතා විරෝධතා රට පුරා ආරම්භ වෙනවා. ඒ අතරතුර රටේ හමුදා ප්‍රධානීන් සහ මුගාබේ අතර සාකච්ඡාවක්ද පැවැත්වෙනවා. එහිදී ඔවුන් මුගාබේට බලය නිවත්තන ලෙස දන්වා සිටිනවා. සිම්බාබ්වේ හමුදා ග්‍රේස් මුගාබේට හිතවත් විශාල පිරිසක් 2017 නොවැම්බර් 15 වෙනිදා අත්අඩංගුවට ගන්නවා. නොවැම්බර් 18 වෙනිදා වන විට හරාරේ සහ බුලවායෝ වැනි ප්‍රධාන නගරවලට රැස්වුණු දහස් සංඛ්‍යාත ජනතාවක් මුගාබේට ඉල්ලා අස්වනමින් බල කර සිටිනවා. 2017 නොවැම්බර් 19 වෙනිදා මුගාබේගේ දේශපාලන පක්ෂයේ මධ්‍යම කමිටුව දැඩි තීරණයක් ගන්නවා. ඒ මුගාබේ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සහ ඔහුගේ බිරිය පක්ෂයෙන් නැරපා දැමීමයි. ඔවුන් මුගාබේට ඉල්ලා අස්වීම සඳහා 2017 නොවැම්බර් 20 වෙනිදා තෙක් කල් ලබා දෙනවා. ඒ මොහොතේ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් නොකළ මුගාබේ එදින රාත්‍රියේ ජාති ඇමතීමට තීරණය කරනවා. එම කතාවේදී ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළද ඔහු ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැහැ. මුගාබේ 2017 නොවැම්බර් 20 වෙනිදා දහවල් වෙද්දී ධූරයෙන් ඉල්ලා අස් නොවුණු නිසා එදින සවස ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙම පාර්ලිමේන්තුව හරහා සිදු වෙනවා. එම දෝෂාභියෝගයේ යෝජනාව 2017 නොවැම්බර් 21 වෙනිදා විභාගයට ගන්නවා. ඒ විභාගයට ගෙන සුළු මොහොතකින් මුගාබේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකයා වෙත බාර දෙනවා. ඒ සමගම සිම්බාබ්වේ රාජ්‍යයේ 37 වසරක් පැවති මුගාබේ පාලනය බිඳ වැටෙනවා.